අයිබුවන් මෙදවස්වල සමාජ මාධ්‍ය තුල වගේම ජාත්‍යන්තර මාධ්‍ය වල පවා වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ශ්‍රී ලංකේ රිලවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් පළවන වාර්තාව මෙරට පොල් ත්‍රිකෝණයට වැඩි වශයෙන් බරපතලම හානි සිදු කරන්නේ රිලවුන් බවත් 2022 වර්ෂයේදී පමණක් පොල්ගෙඩි මිලියන 200කට ආසන්න සංඛ්‍යාවක් රිලවුන් සහ දනුලේනුන් විනාශ කර ඇති බවටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. මොකක්ද මේ රිලා ප්‍රශ්නය? රිලවුන් රට යවුවම ප්‍රශ්නේ විසඳීද? අපි අද ඒ ගැන කතා කරමු. රිලව විසින් සිදු කරන ආර්ථික විනාශය සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණවලදී වැඩි වශයෙන් රිලව හානි කරලා තියෙන භෝගය තමයි පොල් කියන්නේ. කොබෑගඩුව පර්යේෂණ ආයතනයේ පවසන ආකාරයට වසරකට රිලවුන් විනාශ කරනු ලබන පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 107ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ගෙඩි නිෂ්පාදනය මිලියන 3200ක් වෙනවා. ඒ අනුව වාර්ෂික පොල් ගෙඩි නිෂ්පාදනයෙන් මෙම රිලවුන් විසින් 104ක පමණ ප්‍රමාණයක් විනාශ කරනු ලබනවා. එම නිසා මෙමගින් වසරකට මෙරටට සිදුවන පාඩුව රුපියල් මිලියන 8025ක් පමණ වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ මෙරට රිලවුන් ගහණය ලක්ෂ 30ක් පමණ වන බවයි. නමුත් එම ප්‍රකාශය අසත්‍යයි කියලා පරිසරවේදීන් පවසනවා. රිලව ලංකාවට පමණක් ආවේනික සතෙක්ද? මෙරට බහුලව දක්නට ලැබෙන වඳුරු විශේෂයක් වන රිලව ශ්‍රී ලංකාවට පමණක් ආවේනික සත්ව කොට්ටාශයක් වන අතරම 2007 සිට මොවුන් රතු දත්ත පොතටද ඇතුළත් කර තිබෙනවා. ටෝක් මැකාක් හෙවත් මැකාකා සිනිකා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන රිලව ශ්‍රී ලංකාවට ආවේනික සතුන් කොට්ටාශයක් වන අතර වෙන කිසිදු රටක දකින්නට ලැබෙන්නේ නැහැ කියලා ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ජගත් ගුණවර්ධන කියනවා. රිලවුන් කියන්නේ ඔවුන්ගේ වනාන්තර ප්‍රදේශය නැවත නිර්මාණය කර ගැනීම සඳහා දායක වන සත්ව කොට්ටාශයක්. ඔවුන් අනුභව කරන බොහෝ පළතුරුවල බීජ ඔවුන්ගේ මලපහ හරහා විසිරුවා හරින අතර එමගින් ඉතා විශාල වශයෙන් නව ශාක වර්ධනය දිරිගන්වනවා. එක් අතකට බලන විට රිලවුන් කියන්නේ ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා පළතුරු වවා ගන්නා පිරිසක්. ශ්‍රී ලංකාවේ වන ගහණය ශ්‍රී ග්‍රේන් අවම වී යන කාලවකවානුවක් තුළ සහ නැවත වන රෝපණය සඳහා මිනිසුන් මැදිහත් නොවන සමයක රිලවුන්ගෙන් සිදුවන මෙම පාරිසරික සේවය පිළිබඳවද අප අවධානයට ලක් කළ යුතුමයි. එම නිසා අපි මෙය ඉතා ප්‍රවේශමෙන් විසඳාගත යුතු ගැටලුවක්. පූජනීය ස්ථානවල බැතිබතුන් විසින් රිලවුන්ට ආහාර ලබා දීමේදී ඔවුන් මානව ආහාර කෙරෙහි ආකර්ෂණීය වූ බව සැබෑවක්. වනාන්තර ප්‍රදේශය තුළ සත්වෙන්ගේ ආහාර සඳහා පපතින පළතුරු අස්වැන්න අප විකුණා කීයක් හෝ සොයා ගන්නා බවත් සැබෑවක්. මානව ජනගහනය වැඩිවීමත් සමග සත්ව වාසභූමි දක්වා අපගේ ජනාවාස පුළුල් කළ බවත් සැබෑවක්. මෙරට රිලවුන් චීනයට ලබා දෙන්නේ නම් ඊට පෙර අපි අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු කිහිපයක් තියෙනවා කියලා ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් මහත්තයා පෙන්වා දෙනවා. රිලව් ලක්ෂ්‍යය තෝරන්න නම් AA දිස්ත්‍රික්කවල සිටින ගහන ඝනත්වය කොපමණද, රිලවාගේ උපවිශේෂය තියෙනවද, අපි දන්නෙම නැතුව දුර්ලභ විශේෂයන් යැවුවොත් ඒ විශේෂයම රටින් නැති වී යනවා. සමහර විට ඒ දුර්ලභ විශේෂයන් මිනිසුන්ටවත් වගාවන්ටවත් හානියක් නොකරන වනවාසී සත්ව කොට්ටාශයක් වෙන්න පුළුවන් කියලයි නීතිඥ ගුණවර්ධන මහත්තයා කියන්නේ. එක්වරම රිලවුන් ලක්ෂ්‍යයක පමණ ප්‍රමාණයක් චීනයට යැවීම සම්බන්ධයෙන් වන කතිකාව ගැටලු සහගත කතාවක් බවට වනජීවි සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ හිටපු සභාපති ස්නෙප්ස් මැනුවල් පිල්ලේ පවසනවා. BBC සිංහල සේවයේ වෙත ඔහු සඳහන් කළේ චීනයේ සත්ව උද්‍යානවලට බව පවසමින් මෙලෙස මෙරටින් රිලවුන් රැගෙන යන්නේ වෛද්‍ය පරීක්ෂණාගාර සඳහා ලබා දීමට දයන්න සම්බන්ධයෙන් සැකයක් මතුවන බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ පවසනවා. චීනයේ ලියාපදිංචි සත්ව උද්‍යාන තියෙන්නේ 18යි. එතකොට එක සත්ව උද්‍යානයකට 5000කට වඩා රිලව් තියාගන්න බෑ. ඉතිහාසයේ බැලුවොත් තේරෙයි ගිනිකොන දිග ආසියාවෙන් වෛද්‍ය පරීක්ෂණාගාරවලට යවන සතුන්ගේ අඩුපාඩුවක් තියෙනවා. ඇමරිකාව වගේ රටවල තියෙන ඖෂධ නිෂ්පාදනය කරන පරීක්ෂණාගාර සඳහා සත්ව යොදා ගන්නවා. අපිට ලොකු සැකයක් තියෙනවා චීනය හරහා එවැනි කර්මාන්තයකට රිලවුන් යොමු කිරීමේ වැඩපිළිවෙලක්ද මේ කරන්න හදන්නේ කියලා. ඒ නිසායි අපි මේට විරුද්ධ වගේම ඊටෙහිව ගත හැකි නීතිමය කරුණු මොනවද කියා සොයා බලමින් සිටින්නේ. චීනයේ මාංශ වෙළඳ පොළ ගැන අපි කතා කරන්න ඕනේ.
රිලවුන් චීනියට යවෙන්නේ මාංශ පරිභෝජනයට ද යන්න පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහට ලක්වන මාතෘකාවක්. පරිසර වේදීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. චීනය ලෝකයේ විශාලතම පාරිභෝගික මස් වෙළඳ පොළ ලෙස සැලකුණු ලබනවා. 2021 දී චීන ජාතිකයන් මස් ටොන් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කළ බව වාර්තා වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තම එය ගෝලීය මාංශ පරිභෝජනයෙන් 100%ට 27ක ප්‍රමාණයක් බවත් එම ප්‍රමාණය ඇමරිකා එක්සත් ජනපදයේ මුළු මාංශ පරිභෝජනයෙන් දෙගුණයක් ලෙසත් සැලකුණු ලබනවා. ව්‍යාපාර සහ ආර්ථික විද්‍යා පර්යේෂණ ආයතනයක වන මැකින්සී ග්ලෝබල් ආයතනය පෙන්වා දෙන්නේ චීනයේ දැවැන්ත ජනගහනය සහ වර්ධනය වන මධ්‍යම පන්තිය හේතුවෙන් ඉදිරි දශකය තුළ මාංශ වෙළඳපොළ සඳහා සැලකිය යුතු වෙළඳපොළ ඉල්ලුමක් ඇතිවනු ඇති බවයි. එනිසා චීනයට රිලවුන් ලක්ෂයක් පමණ යවන්නේ නම් ඒ සත්වෝද්‍යාන කොපමණ සංඛ්‍යාවක් සඳහාද මෙයමන සත්වීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය ගන්නා වගකීම කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කළ යුතුමයි. මෙය එක් අතකට පොල් වගාවට හානි කළා කියලා දඬුලේනා ජාතික සත්වයා තනතුරෙන් ඉවත් කළා වගේ. ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර තහනම එක් රැයකින් තීරණය කළා වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මතක තියාගන්න රිලවුන් අත්ෙන් අත්තට පණින විට කිසි විටකත් ඔවුන්ගේ පිම්ම වරද්ද ගත්තේ නැහැ. නමුත් මිනිස්සු වන අපි ගොඩක් පිමි ගොඩක් තැන්වලදී වරද්ද ගත්තා. එනිසා අපි මෙය ගැඹුරින් සිතන්නට ඕනි කාරණයක්. හමුමු යලිත් තවත් කාලීන මාතෘකාවකට.